රවි කරුණානායක මහතා බඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් පරීක්ෂණ වලට අදාළව ලබා දුන් සීළු නියෝග తాවකාලිකව අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. Global Transportation and Logistics සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රවින් රුපනන්දු මහතා මෝසමක් මගින් අධිකරණ හමුවේ කියා සිටියේ රහස් පොලිසිය ඉල්ලා ඇති නියෝගින් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. කරුණු සලකා බැලූ අධිකරණය ඊට අදාළ නියෝගය ලබන 28 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කියා සිටියා. මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් පිරිසක් ලියාපදිංචි කරන ලෙස 2017 වසරේදී අභියාචනා අධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශිෂ්ටාධිකරණය අද ස්ථිර කළා. එම අභියාචනා අධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙස්සමක් ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මණ්ඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය පනතේ 29 දෙක වගන්ති යටතේ සයිටම් ආයතනයේ පිස්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා හිමිකම් පවතින බවයි. ඒ අනුව සිසුවේ ලියාපදිංචි කිරීම පමාවීමෙන් සිදු අගතිය වෙනුවෙන් ඇයට රුපියල් ලක්ෂක වන්දියක් ගෙවන බින්ද අධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කළා. මාධ්‍යවේදී ප්‍රගිත් එක්නෙලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්දැකීම් කෙනුණු ලුතිතන් කර්නල් එරන්දි පිරිස් ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උදෙස් රණතුංග මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යුද හමුදා 7 වෙනි සන්නද්ධ බුද්ධි බලකායේ අනදෙන නිලධාරියන් ලෙස ක්‍රියා කළ එරන්දි පිරිස් ඊයේ අත්දැකීම් කෙනුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.